අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 177ක් ලෙසයි. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්ද රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 207ක් වනවා. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ යන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 15කින් නිහල දැමීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 159ක් ලෙසයි. මේ අතර භූමි තෙල් මිලත් ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති අතර භූමි තෙල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. භූමි තෙල් ලීටරයකේ අනුව නව මිල දැක්වෙන්නේ රුපියල් 87ක් ලෙසයි. මේ අතර ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුවම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 170 හතක් ලෙසයි. තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඔවුන් රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 210ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දැමීමටයි IOC සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 159ක් ලෙස IOC සමාගම ඉහළ දමා තිබෙනවා. මේ අනුව ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර රජය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 23කින් පමණයි. ඊයේ රාත්‍රියේ නත්තල් බොනස් හම්බුණා. තුන් වේලාවක් කන්න බැරි අවස්ථාවක තමයි හැමතිමනි මේ ඉන්ධන මිල මේ තරම් ඉහළට යන්නේ. ඉතම අවාසනාවන්ත විදියට සංචිත පහළ බැසලා බැසී ඇති බව රහසක් නෙමෙයි. එක බිලියන එකහමාරකට ඇමරිකන් ඩොලර් බිලියන එකහමාරකට ආසන්න තැනකට තමයි මේ මොහොතේ පත් වෙලා තියෙන්නේ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම අර්බුදකාරී තත්යකට පත් වෙලා තියෙන වෙලාවක ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා පවා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය මේ සියලු ආයතන සාකච්ඡා කළා ඒ තීරණ කරනු ලැබුවේ විදේශ සංචිත කඩාවැටීමේ වේගෙන් පිරිහීමේ ක්‍රියාවලියට එක විසඳුමක් විදියට එක යම් විසඳුමක් විදියට එතනින් සමස්තය විසඳීමක් වෙනවා කියලා කියන එක නෙමෙයි එතුමාලා අදහස් කරන්නේ ඉන්ධන ආනයනය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 350 400ක් අතරක මුදලක් හැම මාසිකම වැය කිරීමට සිදු වෙලා තියෙනවා මහ බැංකුව අධිපතිතුමා පවසන විදියට මේ සංචිත මාසිකව වේගයෙන් ෂෙයර් වෙන්නට ඒක එක්තරා ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා මෙය ඉන්ධන භාවිතය කළමනාකරණය කරගත යුතුයි කියලා කියන ස්ථාවරයේ මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම කඩිතල නීතිගත සංස්ථාවත් මහ බැංකුවත් अत्यावश्य भांड व्यापारिक जनता गसा कंड इधर मध्यम रात्रि डॉलर रितु कर असर कैबिनेट मंडल वेडिकर डॉलर पहलोकिंग अडुला අපි මාස 15ක් ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දිත් අඩු කරුවේ නෑ මම වැඩි කරන්න කියලා ගිහලා අදත් මගේ අම්මා ඇදලා බයිනවා මගේ දරුවන්ට බයිනවා මට සාප කරනවා මේ අපරාධය කරන්න එපා කියලා කිව්වේ නෑ තවද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රත් සංගම්ද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා වගේ සංගමයට අපි එකතු වෙලා සත්තු හැඬ හැටියට අපි දිගින්දල සාකච්ඡා කරලා අපි තීන්දුව කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයටත් දෙවැනි කිලෝමීටරය රුපියල් 45 දක්වා යන්න. ඒකට හේතුව මොකද්ද? මේ වැඩි වෙලා තියෙන බඩු බහන්ඩ සියලුම දේවල් වැඩිලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ. අපි අහනවා ඔය දැන් ගණන් හදපු අයට කරුණා කරලා පොඩ්ඩක් ඔය දන්න අයට අපිට ඕක තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඔය අර ඒ මංගලමෙතුමා මලහට සූත්‍රය හදපු අය ඇතිනේ. ඒ අයට කරුණා කරලා අපි කියනවා සමාජය රටට ප්‍රසිද්ධ කරන්න අන්නේ සූත්‍රය තිබ්බා නම් අද වෙනකොට ගාන කීයද කියලා. ඒතර අපිට හිතා ගන්න පුළුවන් කොච්චර වුණත් සූත්‍රය හොඳයිද මේ කරන කණ්ඩ සූත්‍ර වලට වඩා ඒ සූත්‍රය හොඳයිද කියලා අපිට තෝරා ගන්න පුළුවන්. මේ අතර අපකල විමසීමකදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී සහනයක් ලැබුණේ නැත්නම් බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බවයි. ජනාපතිතුමාගේ බැදීයත් වීමක් අපි අද දිනේ
බලාපොරොත්තු වෙනවා අපි කඩින්මින් බලාපොරොත්තු සාකච්ඡාවක් අපිට ලබා දෙවි කියලා එමේනි තත්ත්වයක් આવොත් අපිට යම් පාලනයකට යන්න හැකියාව තියෙනවා එවැනි තත්ත්වයක් අපිට ලබා ගන්න හැකියාවක් උනේ නැත්නම් අපිට යෝජනා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය තුල ඒ කියන්නේ හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙන විකල්පයක් විදියට අපිට අන්තිම විකල්පයක් විදියට අපිට යෝජනා කරන්න වෙනවා බස් ගාස්තුවට යන්න මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව පළකලේ මෙවන් අදහසක් पेट्रोल मिल लाइट जनता हमपूर्ण आंडूर आई मेकान प्रश्न बल आंडे मोन तर प्रश्न අන්තල් ගණ්ඩාවේ ලාන්තල් නෑ. පොලිසියකින් වැඩි වෙලා නෑ හොඳයි නේ මත්තා. අපි මේ උදේ පාන්දර වෙලා අයර් රැද්දුවා ගන්නද කියන්නේ පොලිමේ ඉන්න ඕනේ. හොඳයි නේ ලංකාවේ. අපි මං සෙට් 6කට ගියා 6ෙන්ම තෙල් නෑ. අන්තිම මොහොතේ තමයි මේකට ආවේ. ඔව්. කණ්ඩවත් නැති වෙයි වගේ. මේ වගේ ආණ්ඩුව මේ විදිහටම දැකලා නෑ. ඇයි? මම බත්පතක් නැතුව ගියා තමයි ඉතින්. ඔක්කොටම ගියා. ඔව්. රටෙක්වත් පරි කියන්නේ කාකන්නත් කන්න නැතුව ගියා. මොකටද කියන්න දෙන්නේ ඉතින් බංග වේවාම කියලා. කාටවත් මේවා කියන්න යන්න අපි අමාරුකම අපි කාටද කියන්න යන්නකො අඩු මහයරක රුපියල් 100කටවත් අපල දුවන්න සිද්ධ වෙනවා දැන් මේ තත්ත්වය අනුව මෙල්ල වෙලා තපාරියෙන් දා ගන්නන්නේ දා ගන්න ආණ්ඩුව කියලා දින්නේ මේක ඇයිද අපි තජිය සංගන්නේ මේසු තමයි මේ ඒගොල්ලෝ හොඳට කාල රට 225ම රට ගාලා අපි යන අන්නත් ආර මේ මේක දාලාම කියන්නේ මේසු වලට කියන්නේ මේ පැට ගානන්නේ 225ටම ගානක් නැහැ උන්ටක නිකන් පිළලන කන්නම් වෙන්නේ අපිට තමයි දුක්නේ අපි ඔක අයර ඇද්දුවන ගමන්ද? ආ අයර ඇද්දුවන්න බැරි වෙලා ඉන්නේ දැන්. ඇයි ඒ? පෙට්‍රල් මිල ගණන වැඩි වෙලා. ආ පෝලිං වෙලා. දැන් පෝලිං වල තමයි ඉන්න වෙලා තියෙන්නේ නේද? මේ ඉස්කෝලේ යන ගම. ඉස්කෝලේ යන ගම. දැන් නැහැ කියලා. ඇයි ඒ? දැන් 20ක් වැඩි කරා. 20ක් වැඩි කරා. අයර වැඩි කරන්න බෑලු තිබ්බේ. ආ? අයර වැඩි කරන්න බෑලු. ඔව් නේද? දැන් අයරක 12ක් ඉවරද එහෙමද? අයර ජනතාව පාරට දාලා ලොකෝ ගියා සවාරි. සවාරි යන්න සල්ලි මදින්ද පෙට්‍රල් ඩීසල් පෙට් ලාම්තලක වැඩි කරා. අන්දින්න එදුමක්වත් ඉදිරියට තේරි අන්දින්න. මේ අතර භූමි තෙල් පොලිම්ද අද දින මෙලෙස දක්නට ලැබුණා. දැස්සස් ලස්සවන්ට ලාන්න ගිහිල්ලා බේරිච්චා. භූමි තෙල් ගතියද? වැඩි වැඩි වුණානේ බලන්නකො. ඒකනේ. කීයකින්ද? 10කින් වැඩි වුණා. හොඳයිද? मनुष्य मुलाज मेके मुलिन्न क्लिक करना।